දෙදස් දානමේ නොවැම්බර් දා හත්තෙන්ද මේ ආණ්ඩුව බලයටෙනකොට මේ රටේ ජනතාව බලාගෙන හිටියා මේ රටේ අහිංසක කතෝලික බැතිමතුන් ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාවත් ඒ වගේම විදේශිකයනුත් ජීවිතක්ෂයට පත්වෙච්ච පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඒ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා ඒ වගේම මේක පිටිපස්සේ හිටපු ඒ මහා මොලකරු කවුද කියලා රටන ලෝකයට හෙලි කරයි ඒ වගේම මේ අය කියපු ඒ දේශපාලන බලවතුන් හෙලිදරව්වේ ඊට පස්සේ මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා දැන් මේ වෙනකොට මේ ආණ්ඩුව කියපු අර වඳ කොත්තුත් නැ වඳ යට ඇඳුනුත් නැ ඒ වගේම වඳකම් කරපු වෛද්‍යවරයාටත් වෙච්ච දෙයක් නැ අද සමස්ත රටම බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුව කරන්නේ මොකද්ද කියලා අද අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ මේ ආණ්ඩුව මාවපාවපු ඒ මහා බොරුව රටේ ජනතාව ඉදිරියේ බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා මේ රටේ බලය තහවුරු කරගත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන කතා කරලා හැබැයි ඒ ප්‍රහාරයටත් වඩා එහාට ගිය සමාජ ඛේදවාචකයට මේ රට මේ වර්තමාන රජය ගෙනේලා තියෙනවා ඒ තමයි මේ රටේ ජනතාව තුළ බියක් ගොඩනැගුවා ජාතීන් අතර වෛරයක් ගොඩනැගුවා ආගම් අතර ભેදයක් ගොඩනැගුවා ඒ විතරක් නෙමෙයි දැන් පැහැදිලිව අපිට කියන්න පුළුවන් නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳව නඩු ඉදිරිපත් කරනකොට ඒ නඩුවට අදාළ වෙන හරි කරුණු කාරණා ඉදිරිපත් නොකරන නිසා දිගින් දිගටම මේ නඩුවද එළියට යනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. අපි ගෞරවනීය අධිකරණයට චෝදනා කරන්නේ නැහැ. මොකද හේතුව අධිකරණයට කරුණු වාර්තා කරන්නේ නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඒ අය කරුණු වාර්තා කරන ආකාරයෙන්ම අපිට පැහැදිලිව පේනවා නඩුව තව දුරටත් ඉදිරියට යන්න බැහැයි කියලා. එහෙම තියෙනකොට අපි දැක්කා ජමාතේ ඉස්ලාම් කියන සංවිධානයේ ප්‍රධානියාට අපදුන්න ආකාරය. ඒ වගේම පොලිස්පති පූජිත ජයසුන්දර මහත්තයාව නිදොස් කොට නිදහස් වෙච්ච ආකාරය. ඒ වගේම හේමසිරි මැතිතුමා ආරක්ෂක හිටපු ලේකම්තුමා නිදොස් කොට නිදහස් වෙච්ච ආකාරය. දැන් මේ යන විදිහට දැන් අත්අඩංගුවේ ඉන්න 200 දෙනාමත් නිදොස් කොට නිදහස් වෙවි. අර බෝම්බ තිබ්බ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලෙත් ඒ වගේම ස්ක්‍රින්ස්බරි හෝටලෙත් බෝම්බ තිබ්බ ඒ මහා ව්‍යාපාරික කෝටිපති ව්‍යාපාරික පුතුන් දෙන දෙනාගේ තාත්තත් හෙට අනිද්දා නිදහස් වෙවි. මේ සියලු දෙනා නිදහස් වෙවි. එහෙම බැලුවොත් වරද කරලා තියෙන්නේ කවුද? අර අහිංසක දේවස්ථානයේ පූජාවට ගිය පිරිස කියන එක තමයි මේ අය දැන් මේ අපිට කියන්නේ. හරි. එතකොට මේ ආණ්ඩුවද අපේ රටේ ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා බලේ අරගෙන දැන් අපිටම කොකා පෙන්වන රජයක් බවට පත් වෙලා ඉවරයි. ඒක නිසා අපි පැහැදිලිව කියනවා මේ රජෙන් අපිට තව දුරටත් යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වේවි කියන බලාපොරොත්තුව නැහැයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා මමත් ගරු එක්කප්පුවා මන්ත්‍රීතුමත් ඒ වගේම නිරෝෂන් පෙරරා මන්ත්‍රීතුමත් අපි එකතු වෙලා විශේෂයෙන්ම අපිත් එක්ක මුජිබර් රහමාන් මන්ත්‍රීතුමත් එකතු වෙලා තියෙනවා ඉදිරියේදී රෝමේ වතිකානුවේ අති උතුම් පාප් වහන්සේගේ අවධානය මේ පිළිබඳව යොමු කරන්නට අවශ්‍ය කරන වැඩ කටයුතු අපි ක්‍රියාත්මක කරමු. විශේෂයෙන්ම මේ රටේ අහිංසක ජනතාවට යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් අපි දෙවියන් යදීමේ මහා වැඩපිළිවෙලක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ රට තුල දේව රාජ්‍යයක් ගොඩනැගීම සඳහා යුක්තිය සාධාරණත්වය පසඳලීම සඳහා අපිට විශ්වාසය තියෙන්නේ අපි විශ්වාසය කරන දෙවියන් තුල පමණයි කියන්නේ අපි පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. මේ රජය හුදෙක් පාස්කු විරුද්ධ දින ත්‍රස්ත ප්‍රහාරය
දේශපාලනීකරණය කරලා තියෙනවා මතක තියා ගන්න අලු බදා දට වැඩි කල් නැහැ ඊට පස්සේ අපි ආරම්භ කරන්නේ දින 40 දින 40න් පස්සේ නැවත වතාවක් පාස්කු ඉරු දින අපි මේ කාල සීමාව තුළ ඉතාමත් දැහැමි ලෙස අපේ යාඥාවේ යෙදෙමින් අපි විශ්වාස කරන දෙවියන් වහන්සේකින් ඉල්ලීම් කරනවා මේ වරදි කරලා තියන අයවත් මේ වැරද්ද කරලා ඒ අයට ගැලවී යන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා තියන අයවත් පෙන්නා දෙන්න ඒ අයට අවශ්‍ය කරන දඬුවම් කරන්න කියලා අපේ ආගම තුල හැමදාම අපිට ඉගැන්වීම කරලා තියෙන්නේ සමාව ඉල්ලන්නාට සමාව ලබා දෙන්න. දැන් මේ අපරාධය කරපු පුද්ගලයා කවුද කියලාවත් දන්නේ නැතුව අපි කොහොමද සමාව දෙන්නේ? ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රජය මේකට වගකීම බාර ගන්න ඕනේ නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සහ අපක්ෂපාතී නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ඒ වගේම විනිවිදභාවයක් තුල නීතිය ක්‍රියාත්මක නොකිරීමේත් වගකීම මේ රජය බාර ගන්නට අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ වන විට මේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එක පැත්තකින් බෝම්බේ තිබ්බ අය වැල්ලුවෙත් නැහැ අනිත් පැත්තෙන් බෝම්බේ තියෙනවා කියලා දැනන් හිටපු තොරතුරු ලැබිච්ච මේ වළක්වා ගන්න කටයුතු කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණෙත් නැහැ. දෙපැත්තෙන්ම අපිට වෙලා තියෙන්නේ අසාධාරණයක් කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. අපි අනිවාර්යයෙන්ම කතෝලික සභාවත් එක්ක කතෝලික සභාව ගන්නා වූ සෑම ක්‍රියාමාර්ගයකටම අපගේ සම්පූර්ණ දායකත්වය ලබා දෙනවා. කතෝලික සභාව විශේෂයෙන්ම දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. දේශපාලනයේ එක කටයුතු කරන්නේ නැහැ. හැබැයි අපි කතෝලික සභාවට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම සඳහා සෑම දාම කැපවි කටයුතු කරනවා. උසස් පෙළ විභාගය පාඩම් කරන අධ්‍යාපනය ලබන දරුවන්ට ඉස්සරනම් අවම වශයෙන් කුප්පිලාම්පෙන් හරි පාඩම් කරන්න පුළුවන්කම තිබුණා. දැන් කොහොමද එහෙම කරන්නේ? දැන් සියල්ලක්ම ජංගම දුරකථනයෙන් ටැබ් පරිගණකයෙන් ඉන්ටර්නෙට් එක හරහා තමයි අවුරුදු දෙකකට ආසන්න කාල සීමාවක් දරුව අධ්‍යාපනය ලැබුවේ. ඒතකොට මේ දත්ත පරිගණක තුල තමයි තියෙන්නේ. ඒතකොට මේ ආගේ මේ පාස් පේපර්ස් මේ සියල්ලක්ම තියෙන්නේ අද මේ නව තාක්ෂණයත් එක්ක යන අධ්‍යාපන රටාව. ඒතර විදුලිය විසන්ධි කිරීමත් එක්ක මේ වෙන අසාධාරණය තුල මේ දරුවන්ගේ සමස්ත ජීවිතය විනාශ වෙනවා. මොකද මේ ආයත උසස් පෙළ සාමාන්‍ය පෙළ ලැබෙන ප්‍රතිඵල අනුව තමයි අනාගතයේ රැකියාවක් ලබා ගැනීම හෝ එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට තේරීපත් වීම හෝ තීරණය වෙන්නේ. ඒ තීරණය වෙන මහා තීර්ණාත්මක කඩයිමම විනාශ කරලා දාන ආණ්ඩුව බවට පත් වෙලා. මේ ආණ්ඩුවට තෙතවනයක් නැහැ මේ රටේ තරුණ තරුණියන්ගේ රජයේ ජනතාවගේ සමස්ත අධ්‍යාපනය ලැබෙන දරුවන්ගේ අනාගතයේ උදෙසා තෙතමනයක් නැහැ. ඒ තෙතමනේ නැති නිසා තමයි මේ ආකාරය අදුර්දශී ආකාරයේ කටයුතු කරන්නේ. අද රටේ තෙල් නැහැ. තෙල් නැති නිසා තෙල් පෝලිං ගොඩට නැගිලා තිනවා. ඒත් එක්කම රටේ විදුලිය නැහැ. දිනෙන් දින තැනින් තැන පැයෙන් පැය විදුලිය කපනවා. එතකොට මේ තත්ත්වය තුළ රටේ ජනතාව කොයිතරම් අසරණ තත්ත්වයට පත් වෙලා තිනවද කියන එක පිළිබඳව ඔබට මට දන්න කාරණයක්. ඒක නිසා අපි පැහැදිලිව රජයට කියනවා මේ රජය වහාම කරන්න බැරි නම් gedare. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.